මතභේදයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද විභාග කොමසාරිස් ජෙනරාල් මාධ්‍යවිත දෙනුම් දීමට නියමිතයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා ලබා දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන පැවැත්වුණා. විභාග දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි අදාළ විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබුවේ. ඊට වෙනමම කමිටුපත් කිරීමටද පියවරගෙන තිබුණා. විභාගයට පෙර පිට වූ බවට වාර්තා වූ ප්‍රශ්න තුනක් සඳහා සියලුම සිසුන්ට ඊට අදාළ සම්පූර්ණ ලකුණු ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කළා. එහෙත් දෙමව්පියන් පිරිසක් මීට විරෝධය පළ කරමින් ප්‍රකාශ කර සිටියේ නැවත විභාගය පවත්වන ලෙසයි. අදාළ විමර්ශන අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයට අදාළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නතර කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුවයි ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව තාවකාලිකව නතර කෙරුණේ. කිසිදු දරුවෙකුට අසාධාරණයක් සිදුවීමට ඉඩ තබන්නේ නැති බවද මේ පිළිබඳව අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ වන විට අදාළ විමර්ශන කටයුතු අවසන් වෙති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.